නෙමෙයි වගේ වෙන රට කැමති කෙනෙක් වගේ මේ අපි තමයි මේ රට පාලනය කරලා තියෙන්නේ වගේ. ඔව්. ඇත්තටම ඇමතිතුමාලට මේ රටේ බංකොලොත් වෙන්න මේ රට ඔය මම දන්න විදිහට ඇමතිතුමා මේ හැම රජයකම වගේ හිටියා. ඒතකොට ඇතුලේ ඉන්නකොට කොන්ද කෙලින් කරගෙන මේ රජයවල් වලට මේ වැරදි තීන්දුව తీරන ගන්නකොට අභියෝග කරන්න ඕන. මේ මම මේ කියන්නේ මේ මෙතන ඇවිල්ලා හරි ඇමතිතුමාට කියන්නේ තරහට නෙමෙයි. එහෙම ඒ වගේම ඔයි දැන් අල්ලස්සා දූෂණයක මම වැඩිම පැමිණිලි දානවා. දන්නවත් ඇති. හැබැයි ওই රනිල් වික්‍රම දයාගමගේට මම මිලියන 560ක් ප්‍රශ්න කියන්නේ මුජ්ජල්ගේ වැඩනේ. එතකොට ඒ ප්‍රශ්න කියන්නේ ඒ අන්නේ ඒකට මැදිහත් වෙලා ජනාධිපති කාර්යාලයේ ලියුමක් එවලි වල අල්ලස්සගේ පැමිණ විමර්ශන නවත්තන. හරි මම උත්තරේ දෙන්නම්. මට ප්‍රශ්නයක් තියෙන ඔබ ලංකාවේ මෙච්චරක ජීවත් වුණේ. 2007 ඉදිරිපත් කරපු කෝප් වර්තාව ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ නැහනේ. දන්නවනම් මේවාගේ අහන්නේ නැහනේ. ඒ ප්‍රශ්නේ ඒ ඉදිරිපත් කරපු නිසා තමයි එවකට ආණ්ඩුව ඒ ආණ්ඩුවෙන් අපි ඉවත් වුණා. දූෂණයට විරුද්ධව රජයෙන් ඉවත් වෙච්ච කෙනෙක් මම 2006 මහ බැංකුවට නිවාඩ් කබ්‍රල් වගේ දූෂිතයෙක් ගේනකොට ගේන්න එපයි කියලා ඇමති ධූරය දාලා ගියපු කෙනෙක් මම. ආණ්ඩුව ඒක ක්‍රියාත්මක කරන්නේ නැති නිසා ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු දාලා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගත්තේ ඔබද? ලංකා රෝහල ගත්තේ ඔබද? වරා ඉඩන්ටික ගත්තේ ඔබද? සෑම බැංකුවම 5%ක කොටස් ගත්තේ ඔබද? මේ රටේ ආණ්ඩු මේ රටේ ළංගමේ වික්කා කවුද ඔබද ආපහු ගත්තේ? මම තමයි යුසාවි ගිහිල්ලා නඩු කියලා තීන්දුව දරන් ගත්තේ. තේරෙනවද ඒක? ඒක නිසා අහගෙන ඉන්න. දැන් මගේ උත්තරේ දෙන්නේ ප්‍රශ්න ඉවරයි. එතකොට කුමන ආණ්ඩුවකින් හෝ වැරදි කරා නම් අපි ඒව නිවැරදි කරන්න කටයුතු කරා. වැරදි කරන තැන අපි ඉඳලා නැහැ. ඔබට මතක ඇති මම කැබිනට් එකේ නිරපලා තියෙනවා. මම 6 වතාවක් කැබිනට් ඇමතිකම් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. 1 වතාවක් කැබිනට් එකේ නිරපුවා. මොකටද? හම්බන්තොට වරාය විකුණන්න එපයි කිව්වා කියලා. ඔබට මතක ඇති. දූෂිතයි කියලා වැරදි තීන්දුව ගන්න ජනාධිපතිලගේ කැබිනට් වලින් ඇමතිකම් දුන්නට ගියේ නැහැ. ඒකත් ඔබට දන්නේ නැතුව ඇති. මේ වෙලාවේ මේ රට වැටිච්ච වෙලාවේ අපි කිව්වා විපක්ෂයට ගිහිල්ලා ආණ්ඩුව බාර ගන්න කියලා. අපි 53 දෙනෙක්ගේ කණ්ඩායමක් ගිහිල්ලා කිව්වා ආණ්ඩුවෙන් කැඩිච්ච 53 දෙනෙක්ගේ කණ්ඩායමෙන් ගිහිල්ලා කිව්වා 46ක් ඉන්න විපක්ෂයට ආණ්ඩුව බාර ගන්න කියලා. ගත්තද? ඔබ ආණ්ඩුව බාරගත්තේ. අපි බාරගත්තේ අපිට කරන්න පුළුවන් නිසා. අපි පක්ෂභේදයක් බැලුවේ නැහැ. ඒ වෙලාවේ මේකේ වගකීම ගන්න පුළුවන් කණ්ඩායම අපි එකතුණා. ගරු රමේෂ් පතිරණ මැතිතුමා දැන් ඉන්නවා මෙතන. ඒ වෙලාවේ මේ ජනාධිපතිතුමත් එක්ක අපි 20 දෙනෙක් එකතු වෙලා අපි කිව්වා අපි මේ වගකීම ගන්නවා. ඒ ගන්නකොට අපිට මේ වරප්‍රසාද භුක්ති විඳින්න නෙවෙයි. ඇමතිකම් වල වැජබෙන්න නෙවෙයි. මේ ඇමතිකමෙන් ගත්ත 1 රුපියලකින්වත් මම මගේ ගෙදරට ගිහිල්ලා වතුර බෝතලයක් අජිනියෙලා නැහැ. අපි කරන්නේ මේ රට වෙනුවෙන්. ඒ වෙලාවේ තමයි අපි මේ බාරගත්තේ. ඒ බාරගත්ත නිසා තමයි අද මේ තැන රට තියෙන්නේ. නැත්තම් මේ රටේ මිනිස්සු මේක අරාජික රාජ්‍යයක් වෙලා තිබුණේ. මේක බාර ගන්න කෙනෙක් නැති රාජ්‍යයක්. ඒක තමයි අපි මේ බාර අරගෙන ගොඩනගාගෙන යන්නේ. ඉදිරියේදී මැතිවරණ එනකොට ජනතාව තමන්ගේ කැමැත්ත අනුව ඕන කෙනෙක් ඕන ආණ්ඩුව අපත් කරගන්න. අපිට අද අපිට ප්‍රශ්න නැහැ. හැබැයි ඔහොම චෝදනාවක් කරන්න ඔබට අයිතියක් නැහැ. ඔබ ලංකාව වෙනුවෙන් 1 රුපියලක් නම් දායක වෙලා තියෙන්නේ. රට වෙනුවෙන් මම බිලියන 1000කට වැඩිය දායකත්වය ලබා දීලා තියෙනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ.